හැම දෙයකටම ගොඩක් තරහ යනවා. මට මේක කරන්න බෑ කියලා හිතුණා. මම ඒ මුකුත්ම නොකිය එයාට කෝල් එකක් ගන්නවා. එදා මං ගොඩක් නර්වස් වෙලා හිටියේ. කාලයක් තිබුණා මට කිසිම හේතුවක් නැතුව හැම දෙයකටම ගොඩක් තරහ යනවා. ඔෆිස් එකේ වැඩවලට වුණත් මම ගොඩක් ස්ට්‍රෙස් වුණා. ඒත් එයා දැනගෙන හිටියා මට ඒක කියන්නේ කොහොමද කියලා. දවසක් එයා මට කතා කරලා කිව්වා ඔයාගේ ප්‍රශ්න වලට ඔයා ප්‍රශ්නයක් වුණොත් කොහොමද ප්‍රශ්න විසඳන්නේ කියලා. එදා මට එකපාරට හිනා ගියා. එදායින් පස්සේ කවදාවත් හිතුවේ නැති හරිම කූල් වෙනස්ම විදිහකට හැම දෙයක් ගැනම බලන්න මම පුරුදු වුණා. ස්ටඩීස් කරනවා නම් ස්ටඩීස් කරන්න. ස්පෝර්ට්ස් කරනවා නම් ස්පෝර්ට්ස් කරන්න. දෙකක් එකපාර කරන එක අමාරුයි කියලා තමයි හැමෝම කිව්වේ. මට මේක කරන්න බෑ කියලා හිතුණා. හැබැයි එකම එක්කෙනෙක් විතරයි මට කිව්වේ නෑ දෙකම කරන්න. ඔයා ඒ දෙකටම දක්ෂයි කියලා. හිතට කියා ගන්න බැරි තරම් ලොකු දුකක් දැනෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම අපිට තියෙන ප්‍රශ්න තව කෙනෙක් එක්ක කතා කරන්නවත් අකමැති වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට මම ඒ මුකුත්ම නොකිය එයාට කෝල් එකක් ගන්නවා. මං ඉන්නේ ප්‍රශ්නකින්ද නැද්ද කියන එක මගේ කටහඬින් වුණා එයාට දැනෙනවා. ඒ වෙලාවට පුදුම හිතෙනවා කිසිම දෙයක් දන්නේ නැතුව කොහොමද එහෙම හිත හදන්නේ කියලා. ඒ වචන වලින් වුණත් හිතට හරිම ශක්තියක් දැනෙනවා. මට තාම මතකයි මගේ ෆස්ට් ජොබ් ඉන්ටර්විව් එක දවස. එදා මං ගොඩක් නර්වස් වෙලා හිටියේ. ජීවිතේ සමහර තැන් තියෙනවා අපිට අපිවම ෂුවර් නැති වෙන. මේකට මම සුදුසුද කියලා හිතෙන තත්ත්වෙටමපත් වෙනවා. එදා මටත් වඩා හොඳට මං ගැන දන්න කෙනෙක් මගේ පිටිපස්සෙන් හිටියා. එයා මට කියනවා "දන්නවද? ඉන්ටර්විව් පැනල් එකේ ඉන්න අයටත් දවසක ඔය දේ ඔය විදිහටම දැනෙන්නේ නැති." එදා මට තේරුණා ජීවිතේ සමහර තැන්වලදී අපිට අවශ්‍ය වන්නේ පුංචි තල්ලුවක් විතරයි කියලා. ඒක හිතට මාර හයියක්. DFCC බැංකුවේ අපේම සහෝදර සේවකයන්ගෙන් අපි මෙහෙම ඇහුවා. ඒ තරම් වටින වදනකින් ඔයාගේ ජීවිතයට ශක්තියක් වුණේ කවුද? තාත්තා. අප්පච්චි. තාත්තේ. තාත්තා. අභියෝග බාධක ජයගෙන ජීවිතේ ඉදිරියටම යන්න. ඔබේ පියා ඔබට ලබා දුන් වදනක්. ආදරණීය පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඔබත් DFCC අපත් සමගින් බෙදා ගන්න. වටිනා තිළිණයක් හිමි කර ගන්නා.